සිය නිසඟ රංග ප්‍රතිභාව තුළින් ප්‍රේක්ෂක මනස අතික්‍රමණය කළ ඇය නමින් අනෝජා වීරසිංහ නම් වනවා. ඇය චරිතාංග නිරියක ලෙස රංග කෞශල්‍ය හරහා චරිත ප්‍රතිනිර්මාණය කළා. ශ්‍රී ලාංකීය සිනමාව ජාත්‍යන්තරයට ගෙන යන්නට ඇකින් ලැබුණේ නොමද දායකත්වයක්. වාණිජ සිනමාව, සම්භාව්‍ය සිනමාව එක ලෙස ජයගනිමින් සම්මානයටද පාත්‍ර වූ අනෝජා වත්මන වන විට දෙයි දූතරුවන්ට තමන් ප්‍රගුණ කළ ඒ ශිල්පීය ඥානය පිරිනමමින් සිටින්නීය. තම රංගන ප්‍රතිභාව තුළින් ජාතන්ත්‍රයේ ජයගත් අපේ කාලේ නිළියක් අද අපගේ වැඩසටහනේ කතානායිකාව බවට පත්ව තිබෙනවා. ඇය අනෝජා වීරසිංහ. අද අපගේ වැඩසටහනේ කතානායිකාව වන්නේ ඇයයි. අයිබෝන් කියලා ඔබතුමීව අපගේ වැඩසටහන පිළිගන්නවා. අයිබෝන්. අනෝජා වීරසිංහ දකින්නේ කොහොමද? දැන් ওই ප්‍රශ්නෙට මං මට හරියටම දැනෙන විදිහට කිව්වොත් අනෝජා වීරසිංහ කියන්නේ කවුද? නමක්නේ. අනෝජා වීරසිංහ කියන එක නමක්. ඉතින් ලේබල් ගොඩක්නේ. අනෝජා වීරසිංහ බෞද්ධ, සිංහල, ශ්‍රී ලාංකික ඒ ඔක්කොම ලේබල්. ඉතින් මම කියන කෙනා කවුද කියලා මම දන්නේ නැහැ. මම තාම හොයනවා. අනෝජා වීරසිංහ ඔබතුමිය තාමත් හොයනවා? ඔව්. මේ අනෝජා වීරසිංහ ශ්‍රී ලාංකීය සිනමාවට එක් වෙනවා මුලින්ම. සිනමාවට ඒමට ප්‍රථමයෙන් ඔබතුමිය වේදිකා නාට්‍ය රංගනයට තමයි මුලින්ම යොමු වෙන්නේ. ඇගේ නම රති එවැනි වේදිකා නාට්‍යේ. කොහොමද මේ වේදිකා නාට්‍ය වලට ඔබතුමිය යොමු වෙන්නේ? මුලින්ම ඩොනර් රත්නවීරගේ සටන කියන නාට්‍යයට ආරාධනා ලැබුණා මගේ සැමියාගේ මිතුරෙක්. ඉතින් යාළුවට උදව් කරන්න ඒ නාට්‍යයට ගියා. ඊට පස්සේ ප්‍රශ්නය කියලා පවුල් සංවිධාන සංගමයෙන් කළා නාට්‍යයක්. ඒකටත් ගත්තා. කොහොමද ගත්තේ කියලාවත් දැන් ඇත්තටම මතක නැහැ. ඊට පස්සේ සුනිල් හොරේෂස් කියන මාධ්‍යවේදියා ඔහුගේ ඇගිනම රති කියන නාට්‍ය ප්‍රධාන චරිතයට මාව තෝරගත්තා. ඒ නාට්‍යයත් ඒ වෙනකොට ටක්ටික් ටුක් චිත්‍රපටයේ මං රඟපාලා තිබුණා. ඒ කියන්නේ දැන් ඒ වේදිකා නාට්‍ය කරන අතරතුරම ඔබතුමිය සිනමාවට එක් වෙනවා. මං අහලා තියෙන හැටියට මේ ටක්ටික් චිත්‍රපටයේ රංගනයට යොමු වෙන ඒක සුළු චරිතයක් ඔබතුමිය කරන්නේ තප්පර ගානක. ඒකට ඔබතුමියට ආරාධනා ලැබෙන්නේ අහම්බෙන්. මම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ලිපිකාරණියක් හැටියට රැකියාව කළේ. මගේ යුනිට් එකේම තමයි චන්ද්‍රිකා කාර්යවසම් හිටියාගේ පියා තමයි ටක්ටික් ටුක් චිත්‍රපටයේ නිෂ්පාදකයා. ඉතින් ඒක නම් පුදුමම අහම්බයක්. ඒ එදා ඒ දර්ශනයක් ඒගොල්ලෝ ෂූටිං කෙරුවා යසපාලතනායක මහත්මයාගේ චිත්‍රපටයේ. ඉතින් ඒ දර්ශනයට ඉන්න හිටපු ගෑනු ළමයා එදා ආවේ නැහැ. ඉතින් ඒ කාලේ එස්කලේටර් එකක් තිබ්බේ සෙලින්කෝ එකේ විතරයි. වෙන කොහකට නැහැ. ඉතින් ඒක බුක් කළා. දැන් ෂූටිං නවත්වුවොත් ඒකට විශාල පාඩුවක්. ඊට පස්සේ දැන් මම ওই ප්‍රශ්නය සටන හිම රඟපෑවා කියලා චන්ද්‍රිකා දන්නවනේ. ඉතින් යාමට ඇවිල්ලා කෝණේ මේක කරලා දෙන්න කියලා. එහෙමයි ගිහිල්ලා ඒ දර්ශන පොඩි තත්පර 30යි ටක්ටික් ටුක් කියනට ඒක ඉවරයි. දැන් ඔබතුමිය මේ විවාහ වෙලා තමයි සිනමාවට එක් වෙන්නේ. සැමියා කැමති වුණාද ඔබතුමිය චිත්‍රපටි වලට වේදිකා නාට්‍ය වලට දායක වෙනවට? ඔව්, අපිට දැන් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එහෙවුත් හම්බ වෙනවා. ගෙම්බන්ගෙන් හොඳ ලස්සන අඬකුත්. ඉතින් ඒකත් එක්කම මම හිතන්නේ අපිට යන්න වෙනවා. ඔහුගේ විරෝධයක් තිබුණ නැහැ. මොකද මං හිතන්නේ ਉਹ තේරුම් ගන්න ඇති මට යම් හැකියාවක් තියෙනවා කියන එක. ඒක නිසා ඔහු කවදාවත් විරුද්ධ වුණේ නැහැ. පළවෙනිම රඟපෑවෙත් ඔහුගේ යාළුවෙක්ගේ චිත්‍ර මේ නාට්‍යයකට නෙමෙයි. එයාමනේ මට කිව්වේ යම් ගිහින් කරලා දෙමු කියලා. ඒ විරුද්ධත්වයක් තිබුණේ නැහැ. දැන් මේ ටක්ටික් ටුක් චිත්‍රපටයෙන් ආරම්භ වෙච්ච සිනමා ගමන ඔබතුමිය ඉන්පසුව ආරම්භනව මොනරතැන්නෙන් පසුව සිනමාපට රාශියකින් ඔබතුමිය ජනතාව අතරට එනවා. කොහොමද ඒ සිද්ධ වුනේ? මොනරතැන්නට ඇත්තටම ටක්ටික් ටුක් චිත්‍රපටයේ රඟපෑවට පස්සේ මට මොනරතැන්න යසපාලතයි යගේමයි. නමුත් මට ඔයා හොඳයි කියලා එන්න කිව්වේ නැහැ. ඒකත් හරි පුදුම කතාවක්.
දැන් මොනරතන්න ඉතාමත්ම ජනප්‍රිය ගුවන් විදුලි නාට්‍යයක්නේ ඒ කාලේ තිබුණේ ඒවනේ ගුවන් විදුලි නාට්‍ය මුවන් පැලස මොනරතන්න එහෙම ඉතින් ඕක අපි හැමදාම අහනවා ඉතින් ඒ සුනිල් සෝම්පීරිස් අපිත් එක්ක හරියට යාළු වුණා කියන්නේ බොහෝ වෙලාවට යසපාල දනානායකර මහතාගේ සහාය අධ්‍යක්ෂකවරයා විදිහට සුනිල් සෝම්පීරිස් මහතා සම්බන්ධ වෙනවා ඔව් සුනිල් ඉතින් සුනිල් අපිත් එක්ක හරියට යාළු වුණා ඉතින් ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකට එනවා අපි හම්බෙන්න එහෙම ඉතින් සුනිල් කිව්වා ඔයා හොඳයි ඉනි මේ සුරංජිගේ චරිතයට කියන්නේ උපප්‍රධාන චරිතෙ කෙනෙක් කොහෙනෝ ඔයා හොඳයි ඉනි මම පාලිත මහත්තයට කියන්නම් කියලා කොහොම හරි පාලිත අයියට කිව්වම පාලිත අපෝ ඒ කෙල්ල හරියන්නේ නැහැ කියලා තමයි කියලා තියෙන්නේ ඊට පස්සේ කොහොම හරි ඒ කාලේ අර චිත්‍රපටි හුඟක් වැඩ හුඟක් චිත්‍රපටි හැදෙන කාලයක් ඉතින් අර උපප්‍රධාන චරිතයට සුදුසු නිලිය හැම කෙනෙක්ම වගේ ඒ දින තිබිලා නැහැ බැරිම තැන ෂූටින් කිට්ටු වෙනකොට ඒ කියන්නේ හිට ෂූටින් යන්නේ කියලා අද තමයි මට පණිවිඩය හම්බුනේ සුනිල්ට කියනවා අන්න අර කෙල්ලව හරි අරන් වරින් මේක ඉවර කරන්න ඕනේ කියලා කියව මානුකේ තොප කුමක් සඳහා මේ පැමිණියේද දූ කුමාරිකාවන් වහන්සේ බැහැ දැකුණු සඳහායි එම්බල දන්නම ආචාර කරව මේ වැඩවසන්නේ ඒ උත්තමාවයි ආයිත් වංගේ කුමාරන්ව හුණු ගමම අම්මා රජුරෝ මාමටත් ඉන්න කියලා ආවි එතකොට හොරේ නිකම්ම වුණිනවනේ මොණ්ඩ තැනින් පසු ඔබතුමිය ලංකාවේ හිටපු අති දැවැන්ත ජනකාන්ත නල්විලියන් සමග තමයි උරෙන්නුර ගැටිලා සිනමාවට එක් වෙන්නේ. කොහොමද ඔවුන් අතරේ අනෝජා වීරසිංහ කියන මේ නම ඉදිරියට ගේන්නේ? ප්‍රධාන දේ තමයි අර චිත්‍රපටි ගොඩ වැඩි කරගන්න ඕනේ මම අනිතා බිබවා යන්න ඕනේ එහෙම කියලා සිතුවිල්ලක් කවදාක්වත් මට ආවේ නැහැ. ඒකට එක හේතුවක් වෙන්න ඇති මම මගේ පළවෙනි චිත්‍රපටයේ රංගපෑ මාලනියක්කත් එක්කනේ පළවෙනි චරිතය. ඉතින් මාලනියක්කා හැම වෙලාවෙම මට හරියට උදව් කළා ගුරුවරියක් වාගේ. ඒ වගේමයි රුක්මනී දෙවිදේශියක්කයි මායි තමයි ඒක කාමරේ ෂෙයා කරෙත් මොන්න තැන්න වෙලාවේ. ඒ කියන්නේ ලංකාවේ හිටපු ශ්‍රේෂ්ඨතම නිලියක්. ඉතින් ඒ අයගේ නිහතමානිකම ඒ අයගේ තිබුණු කරුණාව අලුත්ම නිලියක් හැටියට මට ඒව මං හිතන්නේ මගේ ඇඟ ඇතුළටම කිඳා බැස්ස පළවෙනි චිත්‍රපටයෙන්. ඉතින් ඒ නිසා කරන දේ හරියට කරන්න ඕන කියලා හිතුවා මිසක් අර ගොඩාක් දේවල් කරන්න ඕන කියලා හිතුවේ නෑ. මොනරතැන්න ඩබින් කරනකොට මට චිත්‍රපටි හතක් හම්බුණා. ඒ කියන්නේ මොනරතැන්න ඩබින් බලන. ඩබින් කරනවා ස්ටුඩියෝ එකේ බලලා මට චිත්‍රපටි හතක් හම්බුණා. ඉතින් ඒ කාලේ හැටියට ඒක විශාල ගාණක්. මම හැම උත්සාහයක්ම ගන්නවා සම්පත්තු සනසන්න. ලිතේ සම්පත් ගේ වේදනාව ගැන විතරයි. ඔබතුමිය වාංජ සිනමාවේ ඉතාමත් ලස්සන චිත්‍රපටවල රංගනයෙන් දායක වීගෙන එන මොණ්ඩ තැන්න ගීතිකා එවැනි චිත්‍රපට රාශියකින් එතකොට ඔබතුමියට හිතුණද මේ වාණිජ චිත්‍රපටවලින් තොර තවත් චිත්‍රපට ලෝකයක් තියෙනවා කියලා ඒකද ඔබතුමිය විසින්ම කැලෑමල් නිෂ්පාදනය කරලා ඔබතුමිය රංගන දායකත්වයේ දීලා ඒ තිරයට ගේන්නේ මට මුල් කාලයේදී හිතුන්නේ කලාත්මක චිත්‍රපටයක ඉන්න නෙවෙයි මට හැමදාම හම්බුනේ උපප්‍රධාන චරිතනේ මට ආසාව තිබුණේ ප්‍රධාන චරිතයක් කරන්න ඒ ප්‍රධාන චරිත කරන්න තිබිච්ච ආසාව නිසා මට ලොකු දුකක් තිබුණා ඉතින් මට හිතුනේ දැන් ඒ කාලේ හිටපු නිලියෝ ගත්තාම ශ්‍රියාණියක් කලා මාලනියක් කලා සබිතලා වසන්තිලා ඉතින් මේගොල්ලෝ ඔක්කොම හරි රූමත්නේ ඉතින් ගීතලා ඉතින් මට එතකොට ඒ කියන්නේ ඔබතුමී කියන්නේ ඔබතුමී රූමත් නැහැ කියලා. තාමත් ඔබතුමීගේ රූප සම්පන්නිය එදා වගේම අදටත් රැකගෙන තියෙනවා. මට හිතුණා මම ලස්සන නෑ. මම ලස්සන මදි අනිත් අය වගේ එකයි මට දෙන්නේ නැත්තේ කියලා මං හිතුවා මං ඉගෙන ගන්න ඕනේ කියලා. ඔය පිටරට ෆිල්ම්ස් වල ඔය නල්විලියෝ කරන දේවල් දකින්නෝනේ ස්ටන්ට් එහෙම නැටුම් එහෙම දකින්නෝනේ. ඉතින් මං ඒව ඉගෙන ගන්න පටන් ගත්තා. මම හැමදේම ඉගෙන ගත්තා. අස්සෝ පදින්න ඉගෙන ගත්තා. මෝටර් සයිකල් පදින්න ඉගෙන ගත්තා. කාර් එලවන්න, පීනන්න, නැටුම්, කරාතේ හැම එකම ඉගෙන ගත්තා. භරතනාට්‍යම් හැම එකම ඉගෙන ගත්තා. ඊට පස්සේ මට හම්බ වෙන්න පටන් ගත්තා මේ ස්ටන්ට් ෆිල්ම්ස්. ස්ටන්ට් ෆිල්ම්ස් වල මේන් කැරක්ටර්ස් හම්බ වෙන්න ගත්තා. ඒ ඒවා එහෙම යන අතරතුර තමයි මට
ඒත් ලැබුණ සාරංගහෙම ෆිල්ම්ස් හොඳ ෆිල්ම් සම්බුණා. ඉතින් ඒ අතරතුර තමයි අපිට හිතුනේ මොකද කැලෑම ටීවී ලංගරත්න මහත්තයාගෙන්. ඉතින් නන්දන ටීවී ලංගරත්න මහත්තයාට ගොඩක් කිට්ටුයි. ඒ නිසා එයා කිව්වා අපි කැලෑමල් චිත්‍රපටිය කරමු කියලා. ඉතින් එහෙම තමයි කැලෑමල් වලට ගියේ. එහෙම නැතුව මේ මට කලාත්මක චිත්‍රපටි කරන්න ඕනේ කියලා එහෙම එච්චර ලොකු තේරුමක් එහෙම තිබුණාද කියලා හිතෙනවා. දැන් මේ අනෝජ වීරසිංහ ඉගෙන ගන්නවා අස්සයපදින්න, පීනන්න, ගහගන්න, නටන්න සේරම ඉගෙනගෙන සුපිරි නිලියක් බවට පත් වෙනවා. මේ සුපිරි නිලිය වාංජ සිනමාව තුළ වාංජමේ වටිනාකමක් ඇති චිත්‍රපට නිෂ්පාදනය කරන්නත් පටන් ගන්නවා. ඔබට දිවුරා කියන්නම්. නමුත් එය හින්දි අනුකාරක සිනමා පටයක් තමයි නිෂ්පාදනය කරන්න පටන් ගත්තේ. ඇයි එහෙම දෙයක් නිෂ්පාදනය කළේ? ඒ ඇත්තටම මනෝජ් මේ බොහෝ දේවල් මේ හිතලා මතලා ප්ලෑන් කරපුවා නෙවෙයි. මගේ ජීවිතේ වෙච්ච ගොඩක් දේවල් හරි අහම්බෙන් වෙච්ච දේවල්. ශෂී විජේන්ද්‍ර මමයි කලින් ටෙලි මේ නාට්‍ය කරන් පාලා තිබුණා. ඉතින් ශෂී පිටරට වැඩ කරේ. ශෂී සල්ලි ටිකක් හොයාගෙන මට කිව්වා අපි චිත්‍රපටයක් කරමු කියලා. එහෙම තමයි ඔබට දිවුරා කියන්නම් එකට යොමු වුණේ. එයා තමයි අරගෙන ආවේ ඔය මේ ගොඩක් DVD නේද ඒ කාලේ තිබුණේ මේ VHS කැසට්ස් නේ තිබ්බේ. ඒ කැසට් ගොඩක් ශෂි ගෙනාවා. ඉතින් ওই කැසට්ස් බලවල අපි හොඳ කමර්ෂල් එකක් කරමු කියලා කිව්වා. මොකද ඒ කාලේ සිනමාව ගොඩක් වැටිලා තිබ්බේ. සිනමාව ඇත්තටම ආදායම් වර්ධක ආදායම් නෑ ඒ කාලේ සිනමාවට. ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටයෙන් තමයි නැවතත් පිකප් වෙලා ආවේ. ඉතින් අපි අර බලාගෙන බලාගෙන යනකොට අපිට හිතුණා මේ චිත්‍රපටය මේ කතන්දරේ හොඳයි කියලා. සහ මම සුනිල් සෝම්පීරිස්ට මේක බාර දුන්නා අපි අධ්‍යක්ෂණය කරමු කියලා. මගේ තව එකක් තිබුණා හැමදාමත් මේ අලුත් අය එක්ක වැඩ කරන්න මම බය වුණේ නැහැ. දැන් ශෂීගේ ප්‍රථම චිත්‍රපටය, සුනිල් සෝමගේ ප්‍රථම චිත්‍රපටය, සරත් අලිස්ගේ ප්‍රථම චිත්‍රපටය, ඒ වගේ ගොඩාක් ඒකේ හිටපු කට්ටියගේ ප්‍රථම චිත්‍රපටි වුණා. ඉතින් දින 100ක් නොකඩවා දීුවා. ඉතින් අපිව තියටර් එකට උස්සගෙන ගියේ. කියන්නේ අපිට පයින් යන්න බෑ. ඒ තරම් සෙනඟ දවස් එකේ. ඔය චිත්‍රපටය දිහා බලාගෙන ඉන්නකොට හින්දි චිත්‍රපටයට වඩා උසස් අන්දමින් මේ චිත්‍රපටය ශ්‍රී ලංකාව තුලදී නැවත නිෂ්පාදනය කරනකොට ඔබතුමියලා ඒව නිෂ්පාදනය කරලා තියෙනවා. මේ චිත්‍රපටය තුලදී විශේෂිත දේවල් සිදු වුණා කියලා කියවෙනවා. ඔබතුමිය ගාල්ලේ සිනමා ශාලාවකට මේ තිරගත වෙනකොට යනවා 50 වෙනි දර්ශනය සඳහා. එතකොට සුවිශේෂී සිද්ධියක් වෙලා තියෙන එක ප්‍රේක්ෂකයන් දැනගැනීමට ආසාවෙන් ඇති. ඔව් මට අඳුන්ලා දුන්න මේ 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 මහත්මේ ඒ මහත්මයා දින 50 දර්ශනයට මම ගියේ 46 දවසක් ඇවිල්ලා චිත්‍රපටය බලලා තිබ්බා. ඉතින් මං ඇහුවා කොහොමද උච්චර දවස් 46 එකම චිත්‍රපටය බලන්න කියලා. මේක කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැහැ කිව්වා. ඒ වගේම ඒකේ ගීත ඒකේ ගීත මොකද ජෝති අයියට සම්මානයක් ලැබුණේ පාලු සුසානේ ගීතයටනේ. පාලු සුසානේ ප්‍රේම පුරාණේ කඳුළු විලාපේ මා තමයි අප දෙදෙනාගේ එදා සෙනේ සමරුම් කිසිදා මෙකිනුයි. ගීත හුඟක් මිනිස්සු අතර ජනප්‍රිය වුණා. ඒ කාලේ ওই ගීත සංස්කෘතියක් තිබුණේ පොත් මේ ගීත පොත් print වෙනවා. ඉතින් ඒවට මිනිස්සු හරි ලැබීනේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඒ වගේ ගොඩාක් අය ඒ අපිට ගොඩාක් repeat audience එකකින් තමයි ගොඩක් ආදායම් ලැබුණේ චිත්‍රපටේ. හුඟක් බලත් පෙරලා පෙරලා ඇවිල්ලා. හා ලලදීයන් ආදර පාරිලි දැල්ලේ නත්තර නිල්ලන් ලෝකය ළඟයි පෙනෙන්නේ. ඔබතුමිය මල්දිමිය සිමෙන් චිත්‍රපටයේ රංගනයේ නිරත වෙනවා ඩිබිනිහා සිංහයන්ගේ. ඒක ඔබතුමියගේ සිනමා ජීවිතේ මා කිව්වොත් කඩේමක් කියලා නිවැරදි. ඒ ගැන සඳහන් කරමු. නිහල් අයියාව මට හම්බෙන්නේ කැලෑමල් චිත්‍රපටයේදී. මොකද කැලෑමල් ලංකාවේ ප්‍රථම වර්ණ සිනමාස්කෝප් චිත්‍රපටේ. සුනිල් ආරත්න මහත්තයා කිව්වා අපි නිහල් සිංහ මහත්තයාට ආරාධනා කරමු කියලා. ඇත්තටම අපි හරි බයෙන් ගියේ. මොකද නිහල් අයියා හා කියයි දන්නේ නැහැනේ අපිට කියලා හරිම බයෙන් ගියේ. ඒ වගේම නිෂ්පාදකවරයා හැටියට මට තිබිච්ච ලොකුම බයක් තමයි කීයක් ඉල්ලයි දන්නේ නැහැ කියලා. ඉතින් ඒවනේ අපි ඔළුවේ තියෙන්නේ. ඉතින් අනේ මට අදත් මතක් වෙනවා මිල මුදල් ඉල්ලුවෙත් නැහැ. එක පාටම චිත්‍රපටයට හා කිව්වා. ඉතින් ඒ ඇඳුරුම්කම ඇත්තටම චිත්‍රපටය අපි රූගත කිරීම කරනකොට තනිකර පවුලක්. අනේ සිමියෝ අයියේ කාගේවත් අවහරණක් නැතු ඉන්න අපිට අපේ පාඩු ඉන්දිර දෙන්න. බබා එවෙන්නේ පානාන්දී මම ඉන්නවනේ.
ඒ වුණාට සිමියන් අයියේ ලෝකයා කියන්නේ හොර අරක්කු පෙරන සූදු කෙලින හැමතමයි නේ බම්බුව තමයි මගේ අරක්කු පෙරිල්ලයි සූදුවයි මං හැංගිලා වෙස් බඳින්නේ නෑ යකෝ කං නළු නිලියෝ සහ කැමරා මේ කාර්මික ශිල්පීන් අතර අද හරි දුරස්තභාවයක් දැනෙනවා මං දකින්න දේවල් එක්කලා දැන් අපේ කාලේ අපි ෂූටින් එකකට ගියාම හැමෝම එකට මට මතකයි ස්ටැන්ලි අයියා සබිතගේ තාත්තා උදේට නැගිටලා ඔක්කොටම තේ හදනවා ඉතින් අර ඒ වගේ ඉතින් අර හරිම ආදරේ කවුද මේ පංගු පීරුවක් නැහැ කාට දහුනේ වැඩේ කරනවා හරිම ආදරෙන් ඒ චිත්‍රපටයේ කෙරුණේ ඉතින් නිහල් අයියා ඊට පස්සේ තව චිත්‍රපට කීපයකම මුහුදු ලිහිණි එහෙම චිත්‍රපටවල කැමරාමන් හැටියට හිටියා. නිහල් අයියා මගේ මුකක් හරි දකින්න ඇති දක්ෂකමක් ඉතින් ඒක නිසා වෙන්නේ නැති නිහල් අයියා මල්දිනි සිමියන් චිත්‍රපටයේට මට මාවම ගන්න ඕනි කිව්වා. හැබැයි ඒකේ නිෂ්පාදකවරයාට ඇරවුල් නන්දිමිත්‍ර මහත්මයා පවා කියලා තුන මගේ දරුවෙක් වගේ මේක අනුජට කරන්න බෑ කියලා. මේ එතුමාට මන් දුස් කියන්නේ මොකද මල්ගස් වටේ දුව දූ සින්දු කී කී නටනට හිටපු එක්කිනිට එවැනි බරපතල වැඩක් බාර දෙනකොට එයාට දුකක් දැනෙනවනේ. ඉතින් හැබැයි නිහලයි කියලා තිබුණා මේක කරන්න පුළුවන් අනෝජට විතරයි. මේකට මට අනෝජා ඕනිමයි. අනෝජා නැත්තම් මං චිත්‍රපටිය කරන්නේ නැහැ කියලා නිහලයි කියලා තිබුණා. ඉතින් නිහලයි වුණ නිසා මාව ගත්තා. ඉතින් මං සතුටු වෙනවා නිහල්ලායගේ බලාපොරොත්තු මං කඩකලේ නෑ කියලා. මොකද ඒ චිත්‍රපටයේ තමයි නිලියක් ලංකාවට ප්‍රථම වට ජාත්‍යන්තර සම්මානයක් හොඳම නිලියට ගෙනාවේ. මාලනියක්කට ගොඩක් ඊට ඉස්සෙල් සම්මාන ලැබුණා. හැබැයි හොඳම නිලිය සම්මාන ඉස්සෙල්ලාම ඒ චිත්‍රපටයේ තමයි ලැබුණේ. ඉතින් ඒක මං හිතනවා නිහල්ලායා මා ගැන තිබූ විශ්වාසය මං ඉෂ්ට කළා කියලා. හැබැයි මං ඒකේ තවත් දෙයක් කියන්න ඕන. මට හොඳම නිලිය සම්මාන ලැබුණා කියලා ඒකේ සියලු දේවල් මම තනියම කළා කියන එක මම කියන්නේ නැහැ. ඒ චිත්‍රපටයේ විශිෂ්ටයන් එක්ක මම වැඩ කරේ. ඒ කියන්නේ ජෝ අයියා, රවි අයියා, ස්වන්නක්කා, සනත් හිටියා. සනතුත් අපි නිකන් සමකාලීන වගේනේ. ඉතින් ප්‍රවීණ ශිල්පීන් ගොඩක් හිටියා. ඒ අයගේ මට පුදුම සහයෝගයක් ලැබුණා. ඊට අමතරව නිහල් අයියත් එක්ක වැඩ කරන එක අපි සරසවියකට ගියා වගේ. ඉතින් ඔහු නැති පාඩුව මං හිතන්නේ සිනමාවේ ඒක ඔහු හරිම අඩු චිත්‍රපට ප්‍රමාණයක් කරේ. ඊට පස්සේ කෙලි මඩලත් අපිට කරන්න වාසනාව ලැබුණා නිහල් අයියට. මගේම නිෂ්පාදනය. ඊට පස්සෙත් නිහල් අයියට කීප සැරයක් මම ආරාධනා කළා. නිහල් අයියා එහෙම එච්චර ලොකු කැමැත්තක් දැක්වුවේ නැහැ චිත්‍රපටයක් කරන්න. ඉතින් එවැනි අධ්‍යක්ෂකවරු නැති එකද සිනමාවේ පේනවා. මොකද මිනිස්සු සිනමාවෙන් දැන් ඈත් වෙලා ඉන්නේ. 1987 දී ඔබතුමියව ගන්න එපා කියලා විරෝධතාපන්නකපු චිත්‍රපටයට 87 නවදිලි ජාත්‍යන්තර සම්මාන උළෙලේදී හොඳම නිලියට ඔබතුමියට සම්මාන ලැබෙනවා. ඒ සම්මාන උළෙලට ගිය අවස්ථාව සඳහන් කළොත් කොහොමද? ඒ කියන්නේ ඔබතුමිට ජාත්‍යන්තර සම්මාන උළෙලකට ගිහිල්ලා අත්දැකීම් තිබුණාද මේ වෙනකොට? නෑ නෑ පළවෙනි එක මොන අත්දැකීමක්වත් නැහැ. ජාත්‍යන්තර ඒක ලංකාවේ හොඳම නිලියට සම්මානයක්වත් ලැබිලා නැහැ. එතකොට කුසලතා සම්මාන සහය නිලිය සම්මාන තමයි ලැබිලා තිබුණේ. ඉතින් මුකුත් දන්නේ නැහැ. ෆිල්ම් ෆෙස්ටිවල් එකට ගිහිල්ලා මොනවද කරන්න ඕනේ මොනවද බලන්න ඕනේ කිසිම දෙයක් නැහැ. ඔබතුමිය දැනගෙන හිටියද? ඔබතුමිය නිර්දේශිතයි කියලා දැනගන්නට ඇති. නමුත් ඔබතුමිය දන්නවද මට මේ සම්මානය ලැබෙයිම කියලා? නැහැ. ඉතින් නිහල් අයියා තමයි මට කියන්නේ අර චිත්‍රපටය බලන්න මේ චිත්‍රපටය බලන්න. නිහල් අයියා මායි තමයි ෆිල්ම්ස් බලන්න යන්නේ. අපි හතරක් දවසට හතරක් පහක් බලනවා ෆිල්ම්ස්. එකකින් එකකට දුව දුව බලනවා. ඉතින් හුඟක් කට්ටි ඉතින් ෂොපින් යනවා. ඒව මේවා අපි චිත්‍රපටි බලනවා. ඊට පස්සේ 24නේ සම්මාන උල්ල තිබ්බේ. 21 වෙනිදා රාවයක් ගියා ලංකාවට සම්මානයක් තියෙනවා කියලා. ඉතින් මම හීනකින්වත් හිතුවේ නැහැ. මං හිතුවේම නිහල් අයියට හරි ජෝ අයියට එහෙම කියලා හිතුවේ. සම්මාන උළෙල දවසේ උදේ පාන්දර මගේ දොරට තට්ටු කරා කාමරේ ඇවිල්ලා මල් පුකුරුකුත් අරගෙන මේ ඕගනයිස් කමිටි එකේ කෙනෙක් ඇවිල්ලා මට කිව්වා දෙවෙන්ද අපි බස්වලන යන්නේ. ඊට පස්සේ මට කිව්වා මේ තියෙන ලස්සන මැඳුමක් ඇඳගෙන එන්න මේ ඔයාව කාර්යයකින් එක්ක යනවා කියලා පල්ලෙහා. මම ඇයි මෙච්ච දවස් අපි බස්වලන ගියේ ඇයි ඒ විශේෂත්වයක් මොකද්ද කියලා. නෑ 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 දෙන්නකෝ අද ඉතින් මේ සම්මාන රාත්‍රියේනේ ඉතින් වායන්නේ එහෙම එහෙම කියලා කිව්වා. අමුත්තක් දැනුණා. මට මොකද්ද එකක් තේරුණා. ඊට පස්සේ මම කියන්නේ මිස්ටර් මලික් කියලා මට තාම මතකයි. මම මිස්ටර් මලික් කියන්න මොකද්ද කියලා. ඒතර කිව්වා ඔයාව මේ හොඳම නිලියට නිර්දේශ වෙලා තියෙනවා කියලා. ඇත්තටම මට කෑ ගහලා ඇඬුණා එතකොට. එතෙන්දි තමයි මං වෙනස් වුණේ. මං ඇත්තටම සම්මානය ලැබෙන වෙලාවේ මට වෙනසක් වුණේ නැහැ. මට ඒක ආරංචියට තමයි මට කෑ ගහලා ඇඬනවා. නිහල් අයියා එයාගේ කාමරෙන් දුවගෙන ආවා. ඉතින් මං අර මිස්ටර් මලික්ව බදාගෙන මං අඬනවා.
ඉතින් නිහල්ලයි ඇත්තරම් පස්සේ මට කිව්වා හිතුවා කියලා ගෙදර මොකක් හරි මරණයක්වත් වෙලාද කියලා. එච්චරට කෑ ගගා හැඬුවා. ඉතින් ඒක හරිම අමුතු හැඟීමක්. මොකද ලංකාවේවත් සම්මානයක් ලැබිලා තිබුණේ නැහැ. ලැබිය යුතු ඒවා තිබුණ සාරංග හැම්මට දුන්නේ නැහැ. ඔව් කියන්නේ මම අසා තියෙන ඔබතුමියගේ පියා සෑම අවුරුද්දකම කියනවා කියලා දුව ඊළඟ අවුරුද්දේ ඔබට හම්බ වෙයි සම්මානයක් කියලා. ඒක බලාපොරොත්තු ඉෂ්ට කළේ 1987 නවදිල්ලි ජාත්‍යන්තර සම්මාන. ඔව් මනෝජ් ඔයා හොඳට හෝම්වර්ක් කරලා තියෙන එකද? ඒක මම ඇත්තට මම මේ කටහඬ පිළිබඳව එහෙම උගන්නන කෙනෙක් හැටියට මම දන්නවා මේ ඒ විශ්වාසය මෙවැනි වැඩසටහනක් පවත්වාගෙන යනට ඒ විශ්වාසය හුඟක් අවශ්‍යයි කියලා ඒ සඳහා පෙර සූදානම්. මේ වගේ දෙයක් දැනගන්න ඔයා ඉතාම හොඳ හෝම්වර්ක් එකක් කරලා තියෙනවා. මගේ තාත්තා හැමදාම අහනවා ෆෙස්ටිවල් එකක් ඉවරෙච්ච ගමන් මේ පාරත් නැතේ මොකද වැලිගමනේ මේ පාරත් නැතේ සම්මානයක්. ඉතින් මේ කී කී හැමදාම අහනවා. ඉතින් තාත්තා මිය ගියාට පස්සේ මට සම්මාන හම්බුනේ ඒ දුක මට තිබුණා ඒ දවස්වල. දැන් මේ ජාත්‍යන්තරෙන් හොඳම නිළිය වෙච්ච මේ අනෝජට මේ එංගලන්තේ ලැම්ඩා එකට ගිහිල්ලා මොකටද මේ ඉගෙනගත්තේ මේ රංගනය පිළිබඳව? ඇත්තටම රංගනය පිළිබඳව ඉගෙන ගන්න දෙයක් ඔබතුමීට තිබුණාද? ඔව් ඒක තමයි මේ ඔය ප්‍රශ්නේ ඔයාට විතරක් නෙමෙයි මනෝජෝක හුඟාක් අයට ඔය ප්‍රශ්නේ තිබුණා. ඒ නිසාම මහා අභව්‍ය කතා ඒ දවස්වල පැතිරලා ගියා. මේ අපි ඕන දෙයක් කරනකොට කයි කතන්දර හදන හොඳ වෙලාවට ඒ කාලේ FB තිබුණේ නැති තිබුණා නම් මං ඉවරයි. ඉතින් මට මම ගියේ ඉංග්‍රීසි ඉගෙන ගන්න කියලා කිව්වා. ඒ කියන්නේ නමුත් ඒ වෙනකොට ඔබතුමිට මා දන්න ආකාරයට ඔබතුමිට හොඳ දැනීමක් තිබුණා ඉංග්‍රීසි භාෂාව පිළිබඳව. ඔව් මට සාමාන්‍ය විදිහට ඉංග්‍රීසි භාෂාව හසුරවන්න හැකියාව තිබුණා. නමුත් වික්ටෝරියානු ඉංග්‍රීසි තමයි ලැම්ඩා එකේ ගොඩක් වෙලාවට අපි ඉගෙන ගන්න ෂේක්ස්පියර් හැම ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාවල මට ගොඩාරයක් අමාරු වුණා. හුඟක් මහන්සි වෙන්න සිද්ධ වුණා. දැන් ඔයාගේ ප්‍රශ්නය ඉගෙන ගන්න දේ තිබුණාද කියන එක. ඇත්තට මනෝජ් ඒ ගියාන් පස්සේ තමයි දන්නේ අපි හරියට හුස්මවත් අරගෙන නැහැ කියලා. ඒ කියන්නේ කොහොමද කටහඬට තමන්ගේ මේ මේ රංගනයේදී මේ හුස්ම මොනතරම් කාර්යභාරයක් කරනවද කියන එකවත් අපි දැනගෙන හිටියේ නැහැ. හරියට නිරූපණ ශිල්පියෙක් හුස්ම ගත යුත්තේ කොහොමද කියන එක ඉගෙන ගත්තෙත් එංගලන්තෙට ගියාට පස්සේ. විවිධ චරිතවල තියෙන ඒ භාවයන්, ඒ සිත, ඒ කය, ඒ අභිනයන්, සතර අභිනයන් කොයි ආකාරයටද අපි හැසිරවිය යුත්තේ කියන එක, චරිතය ආකාරයට හැසිරවිය යුත්තේ කියලා බොහෝ දේවල් ඉගෙන ගත්ත. ඇත්තටම මම ජීවිතයේ කරපු නුවණක්කාරම වැඩ තමයි ඒ ලැම්ඩා ගමනේම. නමුත් මට ලංකාවට හැමෝම කිව්ව අවුරුද්දක් දැන් ඒ කියන්නේ මම පීක් එකට ඇවිල්ලානේ. ඒ කියන්නේ මම 89 ගියේ. එතකොට 87 සම්මානය අරගෙන මට තාම හොඳ ප්‍රතිචාර ලංකාවේ ලැබෙන වෙලාවෙන ගියේ. ඉතින් මේ වගේ වෙලාවකට යන්න එපා, ඔයාගේ තැන නැති වෙයි කියලා හැමෝම මට කිව්වා. නමුත් මම එක පයිමක නෑ, මං යනවා, මං ඉගෙන ගන්න ඕනේ කියලා. මොකද මට මොන හේතුවද කියන්න දන්නේ, පුංචි කාලේ ඉඳලා ඉගෙන ගන්න ලොකු ආසාවක් තිබ්බා. මම තාම ශිෂ්‍යාවක්, මම තාම ඉගෙන ගන්නවා. ඉතින් ඒ උවමනාව විසින් මං හිතන්නේ ඒ ගමනමාව යවුවා. ඉතින් ඒකම තමයි අද වෙනකොට මම මේ නිරූපණ කලාව, රංගනය, ගායනය ඒ හැම දෙයක්ම උගන්නන තත්ත්වයට පත් කළේ ඒ ගමන කියලා මට හිතෙන්නේ. Yeah.
ලැම්ඩගීමේ අනෝජ විරසිංහ එහෙදී වේදිකා නාට්‍යක රංගන නිදායක වෙනවා රෝමියෝ ජුලියට්. හැබැයි ඒකෙදි හම්බෙන්නේ හෙදියේගේ චරිතය. ඒ තමන්ට කොම්බ ජුලියට්ගේ චරිතය රංගනේ යෙදෙන්නට ආසාව තියෙනවා. නමුත් ලංකාවට ඇවිල්ලා ජුලියට්ගේ භූමිකාවේ ජුලියට් වෙනවා. මොකක්ද ඒ කතාව? ඔව්, ඇත්තටම මේ ඒ කියන්නේ හොඳ හොම්වර්ක් කළා මේ ලකුණු දෙනවා. මේ මම මේ කියන්නේ ලෝකේ තියෙන ලස්සන සුන්දර මාදර කතාවනේ රෝමියෝ ජුලියට් කියන්නේ. ඉතින් දැන් මට එතකොට 36ක්. දැන් ජුලියට් කියන්නේ අවුරුදු 14ක වගේ තාම රුබුහුටි තරුණම තරුණ කියන මේ චරිතයක්නේ. ඉතින් ඒක ජීවිතේට හම්බ වෙන්නේ නැහැ 36 එකෙක් කෙනෙකුට. මම එංගලන්තේදී වින්දේසියකින් ගත්තේ. මගේ අම්මේ පරගානක් වෙන්නේ ඇති. ලංකාවේදී නම් මාලිගාවක් ගන්න සල්ලි. අයියෝ රෝමියෝ ජුලියට් මෙච්චර කැමති. ඒක මගේ හීනේ. දවසින් දවස මාත් එක වයසට යන හීනේ. මට හම්බුනේ නර්ස්. ඒ කියන්නේ එයා බලාගන්න එක. කෙදිය. ඉතින් රිහර්සල් ගියම හිතර හරි දුකයි. අයියෝ මට ජුලියට් කරන්න බැරි වුණානේ, ජුලියට් කරන්න බැරි වුණානේ කියලා හරි දුකක් හිතුණා. ඉතින් මම ලංකාවට ඇවිල්ලා ඕක ලංකාවට ආව ගමන්ම මමට රඟපාන්න හම්බුනේ ගුරු ගෙදර. ඔව් මේ විජය ධර්මශ්‍රී. ඇත්තටම විජය මට ලන්ඩන් වලට කතා කරලා තමයි මට මාව කැමති කරගත්තේ මේ මේ චිත්‍රපටයට ආව ගමන්ම ෂූටින් කෙලින්ම ගියේ. ඉතින් දැන් ජැක්සනුත් ඕව හොය හොය යන කෙනෙක්නේ. ඉතින් ජැක්සන් මාත් එක්ක නිවාඩු වෙලාවල් වලට ඔය රංගනය ගැන අරම කතා කරනවා. ඒ කතා කරන ගමන් මම ওই කතාවත් කිව්වා. ওই කතාව කොහොම ෂා ෆිල්ම් එකකට මරු ප්ලොට් එකක් කිව්වා. ඊට පස්සේ ජැක්සන් තමයි ඔය චිත්‍රපට කතාව ලියුවේ. ඔය දැන් ආවේ? මට එහෙම නිඳ ගියා. විශාකකට ප්‍රින්සිපල් කතා කරනවා. මට? සර් මට එන්න කිව්වේ. වාඩි වෙන්න මිසෙස් විමලධර්ම. කොච්චරද සද්ද? යම්මර චව්. නිර්මා නිර්මා මෙරු මල්ලි මේ රටේ සිද්ධ වෙන්නේ ඔය වගේ විහිළුනේ එන්න. ඒත් මං කැමති නෑ පූජිතේ විහිළු වල රඟපාන නිලියෙක් වෙන්න. අනිත් එක මං මේ චරිත රඟපාන්න පටන් ගත්තොත් මිනිස්සු මට ගල් ගහයි. මං මේ රටේ ලොකු මිනිහගේ අනියම් බිරිඳ. එහෙම මමද පූජිත අනි මිනිස්සු පවුල් අවුල් කරගත්තාම ඒ විසඳන්න යන්නේ? ඔයා කියනවා වගේ මට පුළුවන් නම් ඇමති කෙනෙක් වෙන්න. ඔයාට පවුල් උපදේශක කෙනෙක් වෙන්න බැරියයි. තමන්ගේ තරමට ජීවත් වෙනෝ නම් ඔය මොකවත් නැහැ. මගේ කෙල්ලට මොකටද චීස්? මගේ කෙල්ල වගේ හරියප්පෙක් නැති එකෙකුට මොකටද තුන් වේල? තුන් වේල බත් ගිලින්නේ මෝඩයෝ. උන් දන්නේ නැහැනේ එක වේලකට හරි පෝසස් ගන්න. මගේ කෙල්ලට මං කියන්නම්කෝ නිකන් ඉදිවෙන්න එපා කියලා. අප්පා මොකා වුණත් අම්මා මොකීද කියලා ඒකේ තේරුම් ගන්න ඕනේ. ජාත්‍යන්තර සම්මාන දිනන අනෝජ වීරසිංහ ඒ ජාත්‍යන්තර සම්මාන ගන්න ප්‍රථමයෙන්ම පකිස්තාන චිත්‍රපට කිහිපයක රංගනයෙන් දායක වෙන අදානි වගේ චිත්‍රපටිවල ඒවට කොහොම සම්බන්ධ වුනේ? ඒ කාලේ මේ ගොඩාක් පකිස්තානි අධ්‍යක්ෂකවරු ලංකාවට ආවා, නිෂ්පාදකවරු ආවා කෝ ප්‍රොඩක්ෂන්ස් වලට. ලංකාවේ නල් නිලියෝ සහ පකිස්තාන් නල් නිලියෝ දාලා චිත්‍රපටි කරන්න. ඉතින් සබිතා ගොඩක් ඒවල රඟපෑවා. ඊළඟට ඒගොල්ලන් මහව ගත්තා. ඔය මිස් ලංකා, දෝහාත්, අගරතුම්නා හෝතේ ගොඩක්
හතක් අටක්ද මොන දෙන්න නමුත් මතක නෑ. ඒවත් ඔබතුමී රංගනදායක වෙන්නේ ඒ පකිස්තානයේ ඉන්න ප්‍රධානම නළුවන් සමග. ඔව්. ඉතින් ඒක වෙනම අත්දැකීමක් වුණයිද? මොකද එහි ගිහිල්ලත් අපි රඟපෑවා. ඉතින් ඒ රඟපෑවම දැකපු දෙයක් තමයි දැන් එහි නළුලියන්ට සිනමාව තුළ හරි හොඳට සලකනවා. හරි හොඳට සලකනවා. දැන් ඒක අවස්ථාව මට මතකයි. දැන් මගේ ආවතේව කරන්න 6-7 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මගේ බෑග් එක උස්සගෙන යන්න එක්කෙනෙක් ඉන්නවා, කුඩේ අල්ලන්න තව එක්කෙනෙක් ඉන්නවා. දැන් පිරිමි ළමෙක් සෙරප්පු දෙකක් අරන් යනවා. ඉතින් මට ඒ අර ඔක්කොමත් හරියද පිරිමි සෙරප්පු දෙක? ඕ හුරු නෑනේ අපිට අපේ කල්චර් එකේ හැටියට. ඉතින් මම ඒ ළමයාට කිව්වා අනේ මගේ සෙරප්පු දෙක උස්සන් යන්න එපා, දෙන්න මට ඕක කියලා. එතකොට මට වැඳලා කිව්වා අනේ මැඩම්ගේ සෙරප්පු දෙක උස්සන් යන හින්දා තමයි මට කණ්ඩ දෙන්නේ කිව්වා. මං මට කණ්ඩ හම්බෙන්නේ මැඩම්ගේ සෙරප්පු දෙක ගෙනිච්චොත් විතරයි, ඒ නිසා එපා කියන්න එපා කිව්වා. මට ඉදාලා හරි දුක හිතුණා. ඉතින් ඒ වගේ මේ නිකන් රජිනියක් වගේ තමයි ඉතින් එහි ඉතින් සලකන්නේ. අනිත් එක ගෙවීම් අතිනුත් අති හොඳ මුදලක් ගෙවනවා. නමුත් අර ඒ කාලය තුල මම ලංකාවෙත් මට හොඳ චිත්‍රපටි ලැබුණා. අර ඒ චිත්‍රපටි 100ක රඟපෑවත් එකයි, 1ක රඟපෑවත් එක ඔක්කොම එක වගේ. ඉතින් අර මට ඒක නිසා ඒ පිළිබඳව කෘතිම ලෝකයක් ඒ චිත්‍රපටි වල තියෙන තනිකරම. ඔව්. අනිත් එක පකිස්තානය ඉන්දියාව වගේ නිදහසක් නැහැ. ඉතින් කාන්තාව වැඩි එහෙම එළියට බහලා යන්නෙත් නැහැ. ඉතින් ගියාම අපි නිකන් හිරකාරයෝ වගේ ඇතුළෙමයි. ඉතින් ස්ටුඩියෝස් වලට ගිහිල්ලා රඟපානවා එනවා. ඉතින් මට ඒ කිසිම ආකර්ෂණයක් ඒ චිත්‍රපටිය වල තිබුණේ නැහැ. ඊට පස්සේ මං කිලිම නැවතුණා. නවදිල්ලි ජාත්‍යන්තර සම්මානවලදී ඔබතුමිය අයිලන්ඩ් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාගේ නෙත ගැටෙනවා. කොහොමද අයිලන්ඩ් චිත්‍රපටයට ඔබතුමියට ආරාධනා ලැබෙන්නේ? ඇත්තටම මට පෝල් කොක්ස්ව හම්බ වෙන්නේ නවදිල්ලියේදී නෙවෙයි. මම සම්මානය ගත්තට පස්සේ මට ලෝකෙ වටේම ජාත්‍යන්තර සම්මාන උළෙලවල් වලින් ආරාධනා ලැබුණා මල්දිනි සිමියොන් එක්ක. ඉතින් මං මට වැංකුව චිත්‍රපටි උළෙලේදී කැනඩාවල ආරාධනා ලැබුණාම මම එහෙ ගියා. ගියාම ඉන්දියානු විචාරිකාවක් මගේ හොඳ යාළුවෙක් උමා කියලා, උමා මට ඉඳන කිව්වා දැන් අර මේ එතකොට වැංකුව කියන්නේ මගේ දෙවෙනි චිත්‍රපටි උළෙල. ඒ කියන්නේ ජාතන්තර දෙවෙනි චිත්‍රපටි උළෙල. ඒ කියන්නේ පළවෙනි එක ඉන්දියාවේ එකනේ, මේ දෙවෙනි එක. ඉතින් මට තාම හුරු නෑ. ඒකටත් යන්නේ මල්දිනිය සිමියන් චිත්‍රපටයෙන්. එක්කන් යන්නේ මං. එතකොට මට තාම හුරු නෑ. තනියම හොයාගෙන ගිහිල්ලා හොඳ අධ්‍යක්ෂකවරු කවුද, හොඳ චිත්‍රපටි මොනවද කියලා තාම දන්නේ නෑ. මොකද නිහල් අයියානේ දැන් ඉන්දියාවේදී මාව ගයිඩ් කරේ. ඉතින් මම අරයගෙන් ආනෝ හැම වෙලාවෙම උමා එයා දන්නවනේ. ඒතර උමා කිව්වා මේ හොඳ මේ චිත්‍රපටයක් තියෙනවා, අපි යන් බලන්න මේ ඕස්ට්‍රේලියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරගේ, එයා හොඳ ලෝකේ හොඳම චිත්‍රපට අධ්‍යක්ෂකවරේ කියලා. ඊට පස්සේ ඒක වින්සන් වැන් ගෝග් ගැන චිත්‍ර ශිල්පියා ගැන හදපු චිත්‍රපටයක් වින්සන් කියලා. ඉතින් අපි ගියාම හෝල් එක ෆුල්. ඉතින් මේ හිටගෙන පඩිවල වාඩි වෙලා පුතුම මේ සෙනගක්. මේ චිත්‍රපටි යොරුණා විතරයි මිනිස්සු නැගිට්ටා. ස්ටෑන්ඩින් ඔවේෂන් එකක් දුන්නා පෝල්ට. පෝල් කරපු වැඩේ එයාට දරා ගන්න බැරුණා. එයා දිව්වා එළියට. එයාට ඇඬුණා, අඬාගෙන එළියට දිව්වා. දැන් අර සිනමා ශාලාවේ ඉන්න පිරිලා හිටපු සේර මිනිස්සු එළියට පැනලා පෝල් හොයනවා. මම තමයි දැක්කේ පෝල් කාපාක් එකේ වෑන් එකට ඔළුව ගහගෙන අඬනවා. ඉතින් මම උමාවත් ඇදගෙන අන්න ඉන්නවා කියලා දිව්වා ඉතින්. ගියාම දැන් මෙයාට අර උමාව යාළුවානේ. උමාව එක අතකින් උස මහත්තේ එක අතකින් උමාව කිහිල්ල ගහගත්තම අනිත් අතේ මාව කිහිල්ල ගහගත්තා. අපි දෙන්නම මෙන්න බදාගෙන පෝල් අඬනවා. ඊට පස්සේ උමා කිව්වා ඕක හරියන්නේ, අපි යන් කෝපි එකක් බොන්න කියලා. එයා වඬ ගහගෙන ගියා.
ඔන්න ඊට පස්සේ සංසුන් වුණා. එයා කිව්වා එයාට මේ ඔස්ට්‍රේලියාව විදිහ කිසිම තැනක් හම්බුන්නේ නැහැ කොමික් චිත්‍රපටයට. මෙහි ප්‍රතිචාරය එයාට දරා ගන්න බැරි වුණා. කොච්චරට එයාට ලෝකේ හරි ආදරේ එයාගේ චිත්‍රපටි වලට. ඊට පස්සේ දැන් ওই කෝපි බොන ගමන් කතා කරනකොට කිව්වා මේ අයිලන් කියලා චිත්‍රපටයක් මම මෙහෙම ප්ලෑන් කරගෙන යනවා. ඒකේ මට මැවිලා තියෙන රූපේ ඔයාගේ වගේ කිව්වා. මේ මාව අඳුනාගත්තේ නම් හැබැයි ඊට ඉස්සෙල්ලා මේ සෙමිනාර එකක් තමයි පෝල් මම ඉන්දියාවේ සම්මානය ගත්ත කෙනා හැටියට අඳුරගත්තේ. ඒ ඇඳුරුම් කම උඩ තමයි මේ උමා කිව්වේ යන් අපි මේක බලන්න මේ මේ චිත්‍රපටය හොඳයි කියලා. එතකොට ඒ මේ සෙමිනාර එකෙදි තමයි මං ඔටෝග්‍රාෆ් එකෙන් ලන් ගියා ළඟට. ලොකු අධ්‍යක්ෂකවරයෙක්නේ. මං පොත අරගෙන මං ඔසරිය ඇඳලා හැම යන්නේ ෆෙස්ටිවල් ගියාම මම වෙනමුකුත් අඳින්නේ නැහැ. අර මගේ කොණ්ඩේ දිගට තියෙනවා. ඉතින් මම කොණ්ඩේ කඩලා ඒක නිකන් සිග්නේචර් එකක් වගේ ඉතින් මිනිස්සු මාව ටක් ගාලා අඳුර ගන්නවා ඒ පෙනුමෙන්. ඔසරිය ඇඳලා කොණ්ඩේ කඩාගෙන යනකොට එක පාට මාව අඳුරගෙන ඇහුවා මේ ඔයා නේද මේ නවදිලියෙන් සම්මානය ගත්තේ කියලා. ඉතින් ඒ වගේ සුවිශේෂී මතකයන් තියෙනවා අයිලින් චිත්‍රපටයත් එක්ක. ඉතින් පෝල් මට කියනකොට ඔයා වගේ කෙනිට මම හොයන්නේ ඔයා කැමතිද මගේ චිත්‍රපටේ රඟපාන්න කියලා. මට ඇත්තටම අර අපි විවාහරිකේ ඌන් හිටි තැන්ම තුනගේ ඉතින් ඒ වගේ එකක් වුණා. ඉතින් ඒ වගේ අධ්‍යක්ෂකවරයගේ චිත්‍රපටයක හීනයක් නේ නේද. ඉතින් එහෙම තමයි චිත්‍රපටේ ලැබුණේ. මේ අයිලන්ඩ් චිත්‍රපටේ රූගත කරන්නේ ඉතාමත් ලස්සන ග්‍රීසියේ. කොහොමද ඒ අත්දැකීම? ඔව් ඇස්තිපාලියා කියන දූපතේ මිනිස්සු 3000 ගානයි හිටියේ. සුදු පාට. ඔව් හරි ලස්සනයි. චූටි 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 අයිලන්ඩ්ස් තියෙනවනේ. ඒ අයිලන්ඩ් එක ඒ ගෘහ නිර්මාණ ශිල්පයේ හැම දෙයක්ම හරිම ලස්සනයි. ඒ වගේම මිනිස්සු ඔක්කොම ඒකේ ගොඩාක් අර ඉන්නේ ඒකේ රඟපාන්නේ ඒ දූපතේ කට්ටිය. ඉතින් අර එතෙන්දිත් අර මුළු දූපතම පවුලක් වගේ වුණා. ඉතින් ඒ නිසා ඒ අත්දැකීම හරි සුන්දරයි. විශේෂයෙන් අයිරිනි පපාස් කියන ග්‍රීක නිලිය, ඒ කියන්නේ සොෆියා ලොරෙන් එක, ටූ විමෙන් එකේ සෝබා ද ග්‍රීක් එකේ ඇන්තනි ක්වීන් එක, එහෙම රඟපාපු නිලිය තමයි ඒකේ ප්‍රධාන චරිතය. ඒ ප්‍රධාන චරිත තුනේ එකක් රඟපාන්නේ. ඉතින් ඒකත් පුදුම අත්දැකීමක් වුණා. ඒ සමග රඟපාන්න ලැබීමත්. ඉතින් මම හිතන්නේ මම හරි වාසනාවන්තයි ඒ එවැනි චිත්‍රපටයක් මට රඟපාන්න ලැබීම ගැන. ඒ අයිලන්ඩ් චිත්‍රපටයේ සුවිශේෂී දර්ශන පෙළක් තියෙනවා ඔබතුමිය නැවක රංගනයේ දෙන. ඒකෙදි ඔබතුමියට අපූරු අත්දැකීමකට මුහුණ දීමට සිදු වෙනවා රූගත කිරීමෙන් අනතුරුව. මොකක්ද ඒ? ඒ කියන්නේ දැන් මේ චිත්‍රපටයේ අවසාන දර්ශනය මම ඉවර වෙලා නැවේ නැගලා යනවා. ඒ නැවේ නැගලා ගියාම නැව හරවන්නේ නැහැ. ඒ නැව පැසෙන්ජර් ෂිප් එකක්නේ. ඉතින් නැවක් ආයේ ඉන්නේ දවස් 4කට පස්සේ අයිලන්ඩ් එකට. ඉතින් මං ගියොත් මං දවස් 4කට පස්සේම එන්න ඕනේ. ඉතින් එතකොට ෂූටින් කරගන්න විදිහක් නැහැ. ඉතින් මේගොල්ලන් කරපු වැඩේ නැවත් එක්කම යන්න බෝට්ටුවක් දැම්මා. දාලා මේ නැවේ මේ පොඩි තැනක් මෙහෙම ඇරලා වගේ ලෑල්ලක් වගේ ඇරලා වගේ තැනක් හදුවා. හදලා මට එතනින් බෝට්ටුවට පනින්න කිව්වා. ඉතින් ජීවිතයත් මරණයත් අතර සටන. හරියත් එක්කම දැන් නැවයි බෝට්ටුවයි දෙක එකට යනවා මෙහෙම. යන්නේකට හරියට පයින්නත් ඕනේ නැත්තම් මූදේ. ඉතින් පැන්නයි ඉතින් මොනෝ කරන්නේද? හොඳේලාට බෝට්ටුවට වැටුණා. මේ ලැම්ඩේකේ ඉගෙනගෙන ජාත්‍යන්තර අධ්‍යක්ෂකම් තියෙන අනුජ ලංකාවට ඇවිල්ලා හිතනවා මගේ රටේ ඉන්න තරුණ තරුණියන්ට දරුදරයන්ට යම් කිසි දෙයක් මෙයින් කරන්න ඕන කියලා. ඒ නිසාද අභින පටන් ගත්තේ. ඇත්තටම ඔව් ඉගෙන ගන්න යන්න හේතු වුණත් ඒක තමයි. කියන්නේ ළමයින්ව රංගනේ උගන්වනවා කියලා එක එක සමහර අධ්‍යක්ෂකවරු මේක ව්‍යාපාරයක් කරගත්තු දරුවන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරපු සමහර අධ්‍යක්ෂකවරු මේ හැමෝම නෙමෙයි. ඒගොල්ලෝ මේ රංගනේ උගන්වනවා ඒ අය චිත්‍රපටි වල දානවා කියලා විශාල මේ මගඩි ගොඩක් ඒ කාලේ සිද්ධ වුණා. ඉතින් ඒකත් එක හේතුවක් වුණා මට ඉගෙන ගන්න යන්න. ඉතින් ගිහින් ඇවිල්ලා මේ ගෙහින් එනකොට නම් ඉතින් මට තේරුණා මේක අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා තමයි අභින පටන් ගත්තේ. ඉතින්ද ඇත්තටම ජැක්සන් මට ගොඩාක් උදව් වුණා. අපවත් වුණු අපේ බෙල්ලන්විල විමල රත්නායක හාමුදුරුවොත් දුන්නේ අභිනය කියන නම. ජැක්සන් කිව්වේ අභින කියන නම. ඉතින් ඒ නම් දෙකම එකට දෙන්නම කිව්වේ ඒකම නම. ඉතින් ඒක තමයි එතනින්ද අභින පටන් ගත්තේ. අද වෙනකොට දැන් 1990 ඉඳලා මේ වෙනකොට අවුරුදු කීයක්දනේ? සෑහෙන කාලයක්. මේ අභින වලින් ඇරඹි මේ ගමන ඔබතුමිය විවිධ ශාස්ත්‍රවලට යොමු කළා. ඔබතුමිය ලංකාවේ උතුරු යුද්ධ පැවති ප්‍රදේශවල ජනතාව තරුණ තරුණයන් පුනරුත්ථාපනය කිරීමේ කටයුතු වලට නිරත වුණා. ඒක නම් ප්‍රේක්ෂකයන් දැනගැනීමට කැමැත්තෙන් නැති. ඔව් ඇත්තටම මේ 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 පුනරුත්ථාපන වැඩ කටයුතු සඳහා රංගනය භාවිතා කරන්න පුළුවන් කියලා මට දැනුනේ සුනාමිය වෙලාවේ ඇත්තටම.
කියන්නේ 2004 මේ සුනාම් ඒතකන් රංගනය සඳහා පමණක් ඉස්කෝලවල ඉස්කෝල ළමයින්ට රංගන ශිල්පීන්ට මේ අභිනව වැඩසටහන කර කර තමයි පිහිටියේ. සුනාමිය ආවට පස්සේ ඇත්තටම දවස් 4ක් මේ ටීවී එක ඉස්සරහා පිටේ බල බල මං අඬනවා. දැන් මං අඬන්නේ මං ගැන තිබිච්ච අසරණකමට. ඒ කියන්නේ දැන් මේ අයට කොහොමද මම උදව් වෙන්නේ? ඉතින් මේ අයට ගෙවල් හදලා දෙන්න මට සල්ලි නෑ. මේ අයට බඩු මුට්ටු අරගෙන යන්න ඉතින් එහෙම සාමාන්‍ය පොඩි උදව්වක් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ විශාල පරිමාණයෙන් කරන්න අපිට බැහැනේ. ඉතින් මට ඒ අසරණකමට හරිය දුකයි. මං අඬන්නේ එනකොට අපේ අබින කණ්ඩායමත් එක්ක කතා කළා. මං කිව්වා යන් අපි ගිහින් බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. අපිට සමහරට මේ රංගනය පිළිබඳව මොන හරි කළේ යගේ හිත හදන්න පුළුවන් වෙයි කියලා ඇත්තටම අදහසක් තිබුණේ නැහැ මොනවද කරන්න කියලා. ගිහිල්ලා අපිට සල්ලිත් නැහැ. ওই කාගෙන් කාගෙන් හරි සල්ටි එකතු කරගෙන ඉන්න කොහේ හරි ඉන්නවා. ඉඳලා තමයි මේ වැඩසටහන් කරේ. අපි මුලින්ම ගියේ මාතර. ඒ මාතරට ගියාම මේ රාහුල කොලෙජ් එකේ මට අද වගේ මතකයි. එක ගෑනු කෙනෙක් මගේ ළඟට දුවගෙන ආව තරුණ ගෑනු කෙනෙක්. එයා ඇවිල්ලා මගේ අත් දෙක අල්ලගෙන ඒකේ ගග හැඬුවා. එයාත් එයා මහත්තයත් දරු 4 සුනාමියෙන් ගහගෙන ගිහින් තිබුණා. ඇය මට අඬලා 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 එයා නැවතුණා. නැවතිලා කිව්වා ලස්සනට hina වුණා. මම දිහා බැලලා. ඊට පස්සේ කිව්වා අක්කේ මම හිතුවා මගේ මට ෆොටෝ එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ කොයි ගලම බලන්න. මං හිතුවා එක්ක මගේ ජීවිතේ මට කවදාවත් hina වෙන්න බැරි වෙයි කියලා. ඒත් අක්කව දැක්කහම මට hina වෙන්න පුළුවන් කියලා මට මතක් වුණා කිව්වා. ඇත්තටම ඒ වචන ටික මට පුදුමාකාර විදිහට මා වෙනස් කළා. ඒ කියන්නේ මට නිකන් පපුවට හරි බරක් වගේ දැනුණා. මට හිතුණා දැන් මේ මට කොච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා මේ අය වෙනුවෙන්. ඊට පස්සේ තමයි අපි ටික ඔහොම යන්න පටන් ගත්තේ. ගිහිල්ලා මේ භව විරේචනය කියන එක දැන් ඇරිස්ටෝටල් කතා කළා මේ රංගනයේදී භව විරේචනයක් කරනවා කියලා. ඒ කියන්නේ මේ වැඩසටහන තුල තියෙන කිටි කාල සීමාව තුල මම ඉතා වේගෙන් මේ පැහැදිලි කිරීම කරන්නේ. ඒ භව විරේචනය අපිට භාවිතා කරන්න පුළුවන් නේද මේ මනස සුවපත් කරන්න, මේ පෑරුණු හිත සුවපත් කරන්න කියලා. ඊට පස්සේ අපි රංගන අභ්‍යාස කරා. ඒ රංගන අභ්‍යාස කරනකොට පිටරටවල් වලය එක ඇමරිකන් ගෑන් ළමෙන් මගෙන් ඇවිල්ලා ඇහුවා ආයු මැජිෂියන් කියලා. මම ඇහුවා ඇයි why you asking like that කියලා. එතකොට ඉඳන් කිව්වා එයා එතකොට මම ගියේ පෙබරවාරි අග. එයා කිව්වා මාස දෙකකට වැඩිය එයා තියටර් ගේම් එකක් කරන්න හදනකොට මේ මිනිස්සු එන්නේ නැහැ කිව්වා. දැන් ඔයා ඇවිල්ලා වරුවයි මේගොල්ලෝ සින්දු කියනවා නටනවා කිව්වා. ඒකයි මම එහෙම ඇහුවේ කියලා. ඉතින් එතකොට ඒකට එක හේතුවක් වුණා මගේ මං එතකොට තිබිච්ච මගේ ජනප්‍රියත්වය. ඉතින් ඒගොල්ලන්ට මට ලඟ වෙන්න පුළුවන් වුණා පවුලේ කෙනෙක් වගේ. දැන් ඩොක්ටර්ස්ලා ගියාමත් එන්නේ නැහැ. ඩොක්ටර් නීල් ෆර්නෑන්ඩෝ අපේ විශේෂඥ වෛද්‍යතුමා එතුමත් ඉඳගෙන ඇවිල්ලා බලාගෙන හිටියා මගේ වැඩසටහන්. ඊට පස්සේ එතුමාමට ගුරුවරයෙක් වුණා මේ වැඩසටහන් කරන්න. ඉතින් ඒක තමයි මට මඟ පෑදුනේ. ඊට පස්සේ මම දිගින් දිගටම සුනාමි කඳ උරු වලට ගිහිල්ලා ඒ අයට ගොඩාක් වැඩ කරා. ඊට පස්සේ ඒ අය කොළඹට ගෙනාවා. ඒ අය ජාත්‍යන්තරයට අරගෙන ගියා. මම ඒගොල්ලොත් එක්ක චිල්ඩ්‍රන් ඔෆ් ද සී කියලා නාට්‍යයක් හදලා එඩින්බරු ජාත්‍යන්තර සම්මාන උළෙලේදී වේදිකා සම්මාන උළෙලේදී සම්මාන තුනක් ලබා ගත්තා. විශිෂ්ට සම්මාන තුනක්. ඉතින් ඊට පස්සේ තමයි මම යුද්ධේ නැවතුණාට පස්සේ පුනරුත්ථාපනය සඳහා අපි වවුනියාව ගිහිල්ලා යුද හමුදා කඳ උරු වල ඉඳගෙන මාස 6කට වැඩි කාලයක් LTT සමාජිකයින්ව අපි පුනරුත්ථාපනය කළේ. ඒ අය හරි සතුටුයි කියන්නේ අද වෙනකොට ගායකයෝ නළුවෝ ඒ වගේ ව්‍යාපාරිකයෝ ඒ වගේ තාම විශිෂ්ට තැන්වලේ දරුවෝ ඉන්නවා. ඉතින් ඒක ඇත්තටම මට ලොකු සතුටුයි. දැන් මේ මම කිව්වනේ අභින වැඩසටහන විවිධ ශේෂ්ත්‍රවලට ඔබතුමිය ප්‍රසාරණය කළා කියලා එහි එක් අදියරක් ලෙස ඔබතුමිය යෝග වැඩසටහන් සඳහා දායකත්වය ලබා දෙනවා. ඒ පිළිබඳවත් අපි දැනගැනීමට කැමතියි. ඇත්තටම මේ මනෝජ් මේ රංගනය කියන්නේ මොකද්ද කියන එක මිනිස්සු තාම දන්නේ නැහැ. රංගනය මොකද්ද? රංගනය තුල ශිල්පියෙක් තුල සිද්ධ වෙන්නේ මොකද්ද? රඟපෑම දිහා බලා ඉඳලා මිනිසුන්ට මොකද්ද වෙන්නේ කියන එක හොඳට පැහැදිලිව මේ රටේ තාම කතිකාවක් ඇති වෙලා නැහැ. දැන් රංගනී කියන්නේ මොකද්ද? දැන් ඔයාගේ ප්‍රශ්නෙට ඒ ටික අවශ්‍යයි. ඒකයි. නැත්නම් මේ යෝගා ගැන අහනකොට මේ මොකද්ද කියන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. දැන් රංගනී කියලා කෙනෙක් මොකද්ද මේ දැන් යම්කිසි චරිතයක් නේ අපිට ලැබෙන්නේ. ඒ චරිතය තුළ තියෙනවානේ චරිතයේ භෞතික ශරීරයක් තියෙනවා.
භාව තියෙනවා. භාවමය ශරීරයක් තියෙන සහ හිතක් තියෙන මනෝමය ශරීරයක්. මෙන්න මේ කරුණු තුනම හඳුනාගත් නළුවා, ඒ සියල්ලම හොඳින් හඳුනාගත් නළුවා ඒ නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ රංගනය කියන්නේ. එතකොට මෙන්න මේ ප්‍රතිනිර්මාණය කිරීමේදී විවිධ චරිත විවිධාකාරයි කියන එක අපි ඉගෙන ගන්නවා. ඒක පුදුමාකාර හැකියාවක් තියෙන නළුවෙකුට. ඒ කියන්නේ තමන්ව zero වලට දාලා අරක බවට පත් වෙනවා. එතකොට ඒ ඒ ඒ භාව විරේචනයේ සිදුවීම සහ මිනිසු සුවපත් වීම මේ හැම දෙයක්ම මේ රංගන අභ්‍යාස තුලින් සිදුවෙන බව මම දැනගෙන තමයි අභිනව වැඩසටහන කරගෙන ගියේ. ඒ අතරතුර මම ජුලියට්ගේ භූමිකාව චිත්‍රපටයේ රඟපාන කාලය වෙනකොට මගේ විවාහ දෙකක් අසාර්ථක වෙලා මගේ ජීවිතේ නොයෙකුත් ගැටලු වලට මුහුණ දීලා ඒ අවස්ථාව වෙනකොට මම දැඩි මානසික විෂාදයකට පත් වෙලා හිටියා. මම දන්නේ නැහැ අපි ડિප්‍රෙෂන් කියලා කියන්නේ ඔබතුමිය කියවෙනවා ඔබතුමිය මේ මානසික රෝහලේ වැඩ කරනවා කියලා. ඒ විෂාදයෙන් පස්සේ දේව සිදුුනේ. ඔව්. ඒ කියන්නේ මම ඒ තදබල ડિප්‍රෙෂන් තත්වයකට පත් වුණා. ඊට පස්සේ ඒකෙන් මම ගොඩ එනකොට ඇතර වෛද්‍යවරු මට ගොඩක් උදව් කරා. මගේ මේ ඒ වෛද්‍යවරිය ඇය මට කිව්වා හැම වෙලාවෙම අනෝජා ඔයා බෙහෙත් වලින් නැතුව වෙනත් දේවල් භාවනා යෝගා එවැනි දේවල් ඔයා කරන්න කියලා. ඒ අතරතුර මම මානසවිල පුහුණු වීම වලට ගියා කේමදාස් මාස්ටර් ළඟ. ඒ පුහුණු වීම වලට ගියාම මාස්ටර් අපිව එක්කගෙන යනවා යෝගා කරන්න. ඉතින් අපි දන්නේ නැහැනේ මේ ගායනෙට යෝගා වගේ දේවල් ඕන කියලා. අපි ඉතින් මාස්ටර්ට හිතෙන් බැන බැන අපි ගිහින් යෝගා ඉගෙන ගත්තා. මානසවිල නවතිනකොට යෝගා නතර වුණා. ඉතින් මේ යෝගා වල තියෙන වටිනාකම අපි දැනගෙන උන්නේ නැහැ. ඊට පස්සේ මට ආවා විශාල ධනිසි අමාරුවක්. දැන් මේ ධනිසි අමාරුවට බෙහෙත් කළා හොඳ වුණේ නැහැ. පස්සේ මමට එක්කෙනෙක් අපේ ඒ මාධ්‍යවේදිනියක්මයි නිශානි දිසානායක මට කිව්වා අක්කා ඒ යෝගා කරන්න නැති කියලා. මං ඒ පාර මේ වගේ අප්‍රේල් නිවාඩුවක මම හිතුවා හොඳයි මේ කාලේ කරන් දෙයක්ුත් නැහැ නේ කියලා මම සිවානන්ද ආශ්‍රමයට ගිහලා යෝගා කරා. යෝගා කරනකොට මගේ ධනිසි එක සුව වුණා. සති දෙකක් ඇතුළත සෑහෙන සුවපත් වුණා. ඊට පස්සේ මම යෝගා වඩාත් ගැඹුරෙන් හදාරන්නට සහ යෝග ගුරුවරියක් බවට පත් වෙන්නට මට උවමනාව ඇති වුණා මේ මාව සුවපත් කරන්න. ඒ මාව සුවපත් වෙන එක ශාරීරික විතරක් නෙවෙයි මානසිකව අධ්‍යාත්මිකව මාව සුවපත් වෙනවා මට දැනෙන්න පටන් ගත්තා. ඉතින් ඒ දැන් මගේ මම විශාල කලබැගෑනි වලට මුණ දුන්නානේ. දැන් 1999 දෙසැම්බර් මාසයේ ඉඳලා ඊට පස්සේ ජනවාරි මාසේ ඒ කාල වකවානුව මගේ ජීවිතයේ සියල්ලම අහිමි වුණු. ඒ කියන්නේ භෞතිකව මා එකතු කළ සියලු දේවල් ගිනිබත් කරලා දාපු දේශපාලනයක් තිබුණු රටක ඉතින් ඒ පීඩාව ගෑණියෙකුට මූණ දෙන්න ලේසි නැහැ. නමුත් ඒ වෙලාවෙත් මට දැනිච්ච දෙයක් තමයි මේ මට ඉතුරු වෙලා තිබ්බ බුද්ධ රූපයක් විතරයි බිත්තිය. අනිත් සියල්ලම පිච්චිලා තිබුණානේ. ඒ බුද්ධ රූපේ දකින්නකොටත් මට විශාල වෙනසක් මගේ හිත තුළ ඇති වුණා. අනිත්‍ය පිළිබඳව නේද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියන එක එදා මගේ හිතට ආවා. ඊට පස්සේ යෝගා කරනකොට ඒක තව තීව්‍ර වුණා. මම සුනාමියකට ගිහිල්ලා වැඩ කරනකොට මනෝජ් ඒ වෙලාවෙත් මට හිතෙච්ච දෙයක් තමයි මේ භෞතිකව කොච්චර දේවල් ගොඩ ගහනවද හැබැයි තත්පර කීපයක් ඇතුළත මිනිත්තු පහක්වත් ඕනේ නැහැ ඒ සියල්ල විනාශ වෙලා යන්න නැති වෙලා යන්න කියලා. පුංචි ළමයි මට අනන්ත හම්බුණා කිසි කෙනෙක් නැතුව කැම්ප් වල ඉන්න අය අවුරුදු 8 ළමයි අවුරුදු 5 6 8 ළමයි. ඉතින් ඒ සියලු දේවල් එක්ක මට හිතුණා මේ යෝගාවලිනුත් කොච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා. යෝගා තමයි ලෝකේ එකම විද්‍යාව. ශාරීරික මානසික අධ්‍යාත්මික සහ සමාජීය සෞඛ්‍ය දියුණු කරන. ඊට පස්සේ මම මගේ අභින වැඩසටහනට යෝගා එකතු කරගත්තා. මොකද අද ලෝකයේ සියලුම රංගන විද්‍යාලවල, නිරූපණ විද්‍යාලවල, නිරූපණ කලා විද්‍යාලවල භාවනා සහ යෝගා වැඩසටහනන් සමයි මානසික mental exercise කියලා ඒගොල්ලෝ දෙන්නේ. ඒ කියන්නේ මානසික ඒකාග්‍රතාවය. මොකද මානසික ඒකාග්‍රතාවය අතිශයින්ම අවශ්‍යයිනේ අපට. ඉතින් ඒක සහ මේ කොහොමද අපේ මේ භාවයන් හඳුනාගන්නේ? දැන් භාවයන් මොනිටර් කරගන්නේ කොහොමද අපි? ඒ සියලු දෙයටම යෝගා සහ භාවනාව ඉතාමත් අවශ්‍යයි. ඉතින් ඒක නිසා තමයි මේ පුණුතාපන වැඩ වලටත් මම යෝගා එකතු කරේ. මොකද මිනිස්සුන්ට ඉතාම හොඳින් තමන්ගේ ශරීරයට, මනසට, භාවයන්ට කනෙක්ට් වෙන්න පුළුවන් හොඳම
ව්‍යායාම පද්ධතියක් තමයි යෝගා. ඔව් මේ වෙනකොට ඔබතුමිය මොනරාගල ප්‍රදේශයේ යෝගාශ්‍රමයක් නිර්මාණය කිරීමේ වැඩ කටයුතු සිදු වෙමින් පවතිනවා. ඒ පිළිබඳව අපව දැනුවත් කරමු. ඔව් 2006 අවුරුද්දේ ඉතින් අපේ ඒ අපි පැහැදිච්ච වැඩිච්ච ගේ දොරේ මොනරාගලනේ ඒ ඉඩමෙනි තිබුණේ. ඉතින් ඒක ගිනිපත් කළාට පස්සේ ඇත්තට මට ඒකේ මුකුත් වැඩි දෙයක් කරන්න බැරි වුණා. පුංචි ගේ පොඩ්ඩක් හැදුවා අම්මට ඉන්න. ඉතින් අම්මත් දැන් අවුරුදු 3කට ඉස්සලා මිය ගියා. ඉතින් මං දැන් ඒ ඉඩම ඔහේ අත ඇරිලා තියෙන්නේ. ඉතින් මට අවශ්‍යයි මේ මිනිසුන්ට නවාතැන් අරන් මානසික සෞඛ්‍ය. මම දැන් අංගොඩ මානසික රෝහලේ වෛද්‍ය කපිල රණසිංහ මැතිතුමා සමග බොහෝ වැඩ කරනවා. නීල් ප්‍රනාන්දු මැතිතුමා සමගත් මම බොහෝ වැඩ කටයුතු කරනවා. ඉතින් ඒකට තව අත්වැලක් වෙන්නට අපේ මිනිසුන්ට නවාතැන් ගන්න තැනක් ඇත්තටම නැහැ. මොකද නවාතැන් වලට විශාල මුදලක් වැය වෙනවා. අපි හෝටල් වල නතර වෙලා වැඩ කරන්න ගියොත් ඒක දරන්න අපිට අමාරුයි. ඉතින් ඒ නිසා මං හිතුවා මේ මොන්රාගල පොඩි ස්ථානයක් අපි හදාගත්තොත්, පොඩි නවතින්න පුළුවන් විදිහේ තැනක් හදාගත්තොත් මේ වැඩ කටයුතු ටික අපිට තවත් ව්‍යාප්ත කරගන්න පුළුවන් කියලා. ඊට අමතරව මම දැනට යෝග ගුරු පුහුණු කරනවා ශ්‍රී ලංකා යුද හමුදාවේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ, අංගොඩ මානසික රෝහලේ, ඒ වගේම අධ්‍යාපන ගුරුවරුන්ට. ඒ වගේ මම යෝග ගුරු පුහුණු වැඩසටහන් කරනවා. මොකද මේක ලංකාවේම දරුවන්ට ව්‍යාප්ත වෙන්න ඕන. මේ වෙනකොට දරුවෝ තමයි වැඩිම ආතතියට පත් වෙලා ඉන්න අය. මිනිස්සු හරිම ආතතියකින්, මිනිස්සු හරි කෝපයකින් මේ රටේ මම හිතන්නේ මේ පවතින දේශපාලනික සාමයේ සියලුම වාතාවරණ අනුව කියලා. ඉතින් ඒ නිසා මේ ආයට සුවපත් වෙන්නට තැනක් හැටියට තමයි මම මේ ආශ්‍රමයේ ගොඩනගන්නේ. ඒ සඳහා මැයි 26 වෙනිදා ලයිනල් වෙන් රංගහලේ අපේ ට්‍රෝජන් කාන්තාව නාට්‍ය පෙන්වනවා. ඉතින් මම මේක අවස්ථාවක් කරගන්නවා නර්මන්නන්ට එන්න මේ විශිෂ්ට නාට්‍යයක් ධර්මසිරි බණ්ඩාරනායකගේ මම රංගනින් දායක වෙන එකම ස්ථානය. වේදිකාවෙන් ගොඩ වෙච්ච අනෝජා වසර ගණනාවක් දීර්ඝ ලෙස අවුරුද්දක් දර්ශන වාර ප්‍රදර්ශනය වෙන වේදිකා නාට්‍යයක්. 20 වර්ෂ පූර්ණ මේ දර්ශනය තමයි එදාට පෙන්වන්නේ. ඉතින් මම විවෘත ආරාධනයක් කරනවා එදාට 3ටත් තියෙනවා දර්ශනයක්, පාසල් දර්ශනයක්. ඉතින් හැමෝටම එන්න කියලා. ශ්‍රී ලංකීය සිනමාව, වේදිකාව, රූපවාහිනිය තුල වාර්තා තිබ්බ නිලියක් ඔබ. ඔබතුමිය මේ ත්‍රිත්වයටම හොඳම නිලිය සම්මාන ගත්ත නිලියක්. ඒක නත් සඳහන් කරමු. ඔව් තාරාදේවි චිත්‍ර ටෙලිනාට්‍ය තමයි මම රඟපෑවේ. ඊට පස්සේ තව එක ටෙලිනාට්‍යයක රඟපෑවේ. ඒක ජනප්‍රිය වුණෙත් නැහැ, ඒක හරියට පෙන්වෙත් නැහැ. ඉතින් තාරාදේවි මේ රටේ ලොකු ආන්දෝලනයක් ඇති කරපු ටෙලිනාට්‍යයක් වුණා. ඉතින් ඒ ටෙලිනාට්‍යෙට මට සම්මානය ලැබුණා. මනස්කෝල නාට්‍යයට මට සම්මාන ලැබුණා. ඊට පස්සේ ඉතින් සිනමා වලට සම්මාන ලැබුණා. ඒ තාරාදේවිත් ඇත්තටම මං ගොඩාක් රඟපාවේ නැතු වුණාට මිනිස්සුන්ට අදත් මතකයි. ලූෂන් බුලත්සිංහ මහතාගේ. ඔව්, ඉතාම හොඳ ටෙලිනාට්‍ය. ජැක්සන්ගේ පළවෙනි ටෙලිනාට්‍ය. ජැක්සන්ගේ පළවෙනි චිත්‍රපටයේ ගුරු ගෙදර. පළවෙනි අධ්‍යක්ෂණයේ ජුඩිට්ගේ භූමිකාව වගේ වාර්තා ගොඩක් තියෙනවා ජැක්සන්ගෙත්. මං හිතන්නේ මගේ ඒවත් එක්ක සම්බන්ධ වෙලා. ඔබතුමීගේ ජීවිතයේ ඉතාමත් සුවිශේෂී ත්‍යාගයක් තමයි දිල්කි කියන්නේ. වැඩසටහන තුළදී ඇය ගැන කතා නොකරොත් ඒක ගොඩක් අඩුපාඩුවක් කියලා මම හිතනවා. අපි දිල්කි ගැන සඳහන් කරමු. ඔව්, දැන් අර තාරාදේවිගේ දුව දිල්කි කියලා කට්ටිය හිතුවේ ඇත්තටම දිල්කි කියලා දිල්කි නෙවෙයි ඒ කෙනා පෑවේ. මං හැමතැනකම කියන එකක් තමයි මේ සම්මාන ලැබෙන්න පුළුවන් ඕන තරම් දේවල් ලැබෙන්න පුළුවන්. හැබැයි ඒවා ද තෑගි කියන එක ඇත්තටම මගේ ජීවිතේ ලැබිච්ච ලොකුම තෑග්ග තමයි දුව දිල්කි. මට ඇත්තටම මගේ ළඟ ඉතුරු වුණෙත් එකම දේ ඒක තමයි. මේ ඉතින් දුව ඉතාම කීකරු දරුවෙක්. මට කවදාවත්ම කරදර නොකරපු දරුවෙක්. සාමාන්‍යයෙන් ලස්සන ළමෙක් දුවක් ඉන්නකොට ඒගොල්ලන්ව බලාගන්නත් හරි පරිස්සමයක් දරන්න ඕන අම්මලා. ඉතින් මට දුවගෙන් එවැනි කිසිම කරදරයක් වුණේ නැහැ. මම අහලා තියෙනවා මේ පොඩි කාලෙදී ඔබතුමියත් එක්ක කොහේ හරි ගියහම කනට කරලා සල්ලි තියෙද කියලා අහලාලු එද ඉල්ලන්නේ. ඒකටද? ඔව්. ඉතින් ඒ තරම්ම ගුණවත්. අදටත් එහෙමයි. මොනා හරි උදව්වක් කිලොත් පුළුවන්ද කියලා තමයි අහන්නේ. දැන් ඕනම දෙයක් කරන්න එකපාට කරන්න කියලා කියන්නේ අම්මි මේක කරලා දෙන්න පුළුවන්ද එහෙම කියලා තමයි අහන්නේ. ඉතින් එවැනි ගුණවත් දරුවෙක් ලැබුණු එකත් මම ඇත්තටම මං ගොඩක් පින් කළා තියෙනවා. මොකද මම මගේ ළඟට දරුවෝ ගේනවා අම්මලා. අකීකරු දරුවෝ, සමහර දරුවෝ මත්ද්‍රව්‍ය වලට බැහිවිච්ච දරුවෝ, එහෙම මේ විශාල පරිහානියකට මම ඒකයි කල්නුත්කේ. දරුවන්ට තමයි, දරුවෝ හරි හොඳයි
දරුව හරි සුන්දරයි මේ තරුණ දරුවෝ. නමුත් ඒ දරුවන්ට තමයි මේ දවස්වල ලොකුම ගැටලුව වෙලා තියෙන්නේ මේ මේ පවිතන වාතාවරණය තුළ. ඒ අතින් මං හරි වාසනාවන්ත දිල්කි වගේ දරුවෙක් මට ලැබිච්ච එක. ඒ වගේම ඇගේ සැමියා සමින් අත්තනායක කියන්නේ සුජාත අත්තනායක අක්කගේ සහ නවරත්නයගේ පුතා. ඉතින් මට දුවෙක් විතරක් නෙවෙයි පුතෙකුත් ලැබුණා වාගේ. ඔහුත් ඒ වගේම ඉතින් හොඳ බෑන කෙනෙකුත් ලැබුණා. ඉතින් ජීවිතේ බොහොම සැනසීමෙන් ඉන්නවා මුණුබුරාල දෙන්නෙකුත් ඉන්නවා. මන්තුගේ ඇස් දෙක ඉතුරු කරන්නේ මාව ටික ටික මරලා දාන්නක මාව එක පාටම මරලා දාපලාන මාව එක පාටම මරලා ඒ විල්බට් මේ වරෙන් අන්නරු මේ පැතටින ඔකුම ගණන් ගන්න නැතුව අපි අපේ වැඩේ කරගෙන යමු. අර වතවර්ගයත් එන එක්තරා මාතලත් එක්ක අද අපි වැඩේ කරගන්න බැරි වෙනවන. මේක මගේ ඉඩම. මම මොකටද කාටවත් බය වෙන්නේ? උඹත් බය වෙන්නේ නැතුව හිටපන් ඒරිස්. ඒ ඒ මොකද ඔය කරන්නේ? නවත්ත බල ඔය වැට ගහින්න. උන් කොහොමද මගේවත් වැට ගහන එක නවත්තන්නේ? රොමීෂ් බය නැතුව ඉන්න. ඡන්දි දාගෙන අනුන්ගේ මායිනුත් අල්ලගෙන වැටවල් ගහන්න ලෑස්ති නේද? කවුද යකො අනුන්ගේ මායින් අල්ල වැටවල් ගහන්නේ? මේක මගේ ඉඩම. මට ඕන විදිහට මං වැටවල් ගහන්නේ. පේනේද මේකි? ඕ පේන්න තමයි. මගේ ළඟ හංගගෙන වැඩ නැහැ නේ උඹලගේ වගේ. මේ නෑනෝ මම්බට හොඳින් කියන්නේ උන කිහිල් මල් වැටක් ගහගත්තට අපට කාරියක් නැහැ. ඒ උනාට ගහගන්න වැටක් ගහගනින් අඩි 20ක් ඇහැර තියෙනවා. මොන්න බම්බෝකටද මම මගේ ඉඩමේ අඩි 20ක් ඇහැර කළ වැට ගහන්නේ? මගේ ඉඩම. මාටින් මොකද උඹ බලා ඉන්නේ? ඔය ඉන්නේ හිටවපන් ඔතන. මාටින් උඹ හිටවන්නේ ඉන්න ඔතන. ඔය ඉන්න ඔතන හිටෙව්වොත් මං තෝව. මාටින් උඹ වැටකන් ආයි මම හිටවපන් ඔය ඉන්න ඔතන. අවසන් වශයෙන් ඔබතුමින්ගෙන් දැනගැනීමට කැමැති මේ වැටස්ටහන් අරඹන තරුණියන් දැන් හිතනවා ඇති මටත් කවදා හරි අනෝජ වීරසිංහ කෙනෙක් වීමට ඇත්නම් කියලා. ඔබතුමියට ඔවුන්ට දීමට තියෙන උපදේශය මොකක්ද? තමන් වෙන්න මට කියන්න තියෙන්නේ තවත් කෙනෙක් වගේ වෙන්න එපා කියලා. මොකද මාලිනියක්වත් එක පළවෙනි චිත්‍රපටයේ රංගපෑවට මම මාලිනියක් වෙන්න ගියේ නෑ. මොකද මාලිනි ෆොන්සේකාලාත් ඉන්නේ එක්කෙනයි ලංකාවට. ඉතින් ඒ වගේ අපි තවත් කෙනෙක් වෙන්නේ නැතුව තමාගේ කුසලතාවය වර්ධනය කරගෙන ඒ කුසලතාවයත් එක්ක යන්න උත්සාහ කරන්න කියලා. මොකද ජනප්‍රියත්වය හඹාගෙන යනකොට සෝඩා බෝතලේ ඇරිය වගේ උඩ ගිහිල්ලා බිම් වැටෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා කුසලතාවය සහ අධ්‍යයනය තුලින් පවතිනවා. වෘත්තිමය වශයෙන් සිනමාවේ හෝ රංගනයේ යෙදෙන්න පුළුවන් වකවානුවකද අපි ඉන්නේ කියන ගැටලුවක් මගේ තියෙනවා. ඒ නිසා මම හැම වෙලාවෙම කියන එකක් තමයි ඔයගොල්ලෝ ඉගෙන ගන්න, හරියට කරන්න. ඒ අතරතුර තවත් යමක් කරමින් චිත්‍රපටිවල හෝ රංගනයේ දායක වෙන්න තමන් ස්ථාවර වෙන තුරු කියන උපදේශය තමයි මට ඇත්තටම දෙන්න තියෙන්නේ. බෙහෙන් ස්තුතියි අද අපහ සම්බන්ධයෙන් පිළිබඳව. ගොඩාක් ස්තුතියි මට ආරාධනා කළාට. අද අපගේ වැඩසටහනේ කතා නායිකාව බවට පත් උනේ තම රංගන ප්‍රතිභාව තුලින් ලෝකයේ අවදි කළ අපේ කාලේ නිළියක් වන අනුජා වීරසිංහ මහතා. මරණ තුනක් ඇති මිනිසා බලා සිටි නිර්වත් දැසින් බලන්න කන්‍යා ලිහිල් සලෝ
Yeah.